සමාජවාදී තරුණ සංගමේ ජාතික සංවිධායක අද අපි සේව් ද ස්පෝට් කියන සංවිධානයත් එක්ක මේ රටේ ඉන්න තරුණයෝ මේ රටේ ක්‍රීඩාවට ආදරය කරන සියලු දෙනාත් එක්ක අපි පාර්ට බැහැලා විශේෂයෙන්ම අපේ රටේ ක්‍රීඩාව එක පැත්තකින් මේ දේශපාලන බලපෑම් වලින් මුදව ගන්නත් අනිත් පැත්තෙන් අවුරුදු ගණනාවක් ඇතුලේ මේ ගජමිතුරු කල්ලියත් එක්ක ක්‍රීඩා මණ්ඩල විසින් අත්පත් කරගෙන යන ඒ ගජමිතුරු කල්ලියටත් එරෙහිව තමයි සේව් ද ස්පෝට් සංවිධානය විදියට අද අපි මේ මූල ආරම්භය ගන්නෙ. ඔබ දන්නවා අපේ රට කියලා කියන්නේ අද අපකීර්තිමත් රාජ්‍යයක් බවට පත් වෙලා තියෙනවා. ඒ අපකීර්තිමත් බවට රාජ්‍යයක් බවට පත් වෙලා තියෙන්නේ අපේ රටේ මිනිස්සු හින්දා හරි අපේ රටේ ක්‍රීඩකයෝ හින්දා හරි අපිට ස්වභාවික ආපු අනතුරක් හින්දා නෙමෙයි. අවුරුදු 75ක් ඇතුලේ අපේ රටේ පාලකයෝ කරපු විනාශය තමයි මේ තියෙන්නේ. ඒ නිසා අපි රටක් විදියට අද අරාජික රාජ්‍යයක් බවට පත් වෙලා තියෙනවා. ඒකේ ප්‍රතිඵලයක් විදියට තමයි අද අපිට ක්‍රිකට් ක්‍රීඩාව හරහා ඒක ප්‍රතිඵලය හරහා තමයි අපිට ෆුට්බෝල් නැත්නම් රග්බි හරහා දැන් මේ ඛේදවාචක එන්න අරගෙන තියෙන්නේ. දැන් මොකද්ද අපිට අපේ ක්‍රිකට් ක්‍රීඩාවට වෙලා තියෙන්නේ? අපේ රටේ ජයග්‍රහණයක් නැති වෙච්ච වෙලාවක ක්‍රීඩාවෙන් තමයි අපිට අපේ ජනතාවට යම් හෝ ජයග්‍රහණයක් අපිට එල්ල ලබා ගන්න පුළුවන් වුණේ. හැබැයි එහෙම තියෙද්දි ඒකේ තියෙන මුදල් ටිකත් එක්ක ඒකේ තියෙන ඒ ගජමිතුරු කල්ලියත් එක්ක ඒ මුදල් ටිකත් එක්ක ගේම් දෙන්න පටන් අරගෙන තියෙනවා. අද ක්‍රිකට් ක්‍රීඩාව විශේෂයෙන් පෞගේ අවුරුද්දේ 220 තරගාවලිය විගණකාධිපති වාර්තාව ඇතුලේ 220 එකේ කරපු විගණන වාර්තාව විතරක් ගත්තොත් එම මිලියන 60ක් මිලියන 60ක මූල්‍ය වංචාවක් වෙලා කියන එක දැන් නිරාවරණය වෙලා තියෙනවා. ඒ නිරාවරණය වුණාට පස්සේ දැන් අද සමාජය තුළ කතාවක් වෙනවා. පාර්ලිමේන්තුවල කතා කරන්න පටන් අරගෙන තියෙනවා. මේක ඇතුළේ ඉන්නේ ගජමිතුරු කල්ලිය තමන්ට රිසි පරිදි මජර විදිහට ඒ මුදල් වෙන් කරගෙන තියෙනවා. හැබැයි T20 එකට විතරක් රුපියල් බිලියන 60ක් කාබාසිනිය කරද්දි ඔබ කල්පනා කරලා බලන්න අපේ රටේ මේ මෑත කාලන ගත්තොත් එහෙම උසපැණීමේ ක්‍රීඩිකාව තමන්ට ඒ ක්‍රීඩා කටයුතු කරගන්න බැරුව අපේ රටින් පිටට යනවා ගෘහ සේවය සඳහා. එතනට තමයි මේ ක්‍රීඩාව ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒක නිසා අපි කියමින් තියෙන්නේ මෙන්න මේ එන මේ දේශපාලන බලපෑමත් මේ ක්‍රීඩා මණ්ඩල හරහා එන ගජමිතුරු වැඩෙත් වහාම නතර කරන්න ඕනකම තියෙනවා.